ආදරම්මි තාත්ති පුතේ දුවේ සුබම සුබ දවසක් වේවා. ජීවිතයේ අපිට පුළුවන් ද ආවර්ජනය කරන්න. ආපස්සට ගිහිල්ලා බලන්න අපේ චූටි කාලේ අපේ ළමා කාලේ. දැන් මේ ළමා කාලේට යන්න කියලා කියපු ගමම්ම ඔබට මතක් වුණේ මොකද්ද? සුන්දර මතකයන්ද තිබුණේ, අමිහිරි අසතුට ඇතිවිච්ච මතකයන්ද? ඒනිසා මේ සිත කියන දේ හරිම සූක්ෂමයි. සිත නිරන්තරයෙන්ම අපිව ආපස්සට ගෙනියනකොට ඒ සිතට මේ සතුට ලැබිච්ච තැන නෙමෙයි පෙන්වන්නේ, අසතුටට පැත්විච්ච තැන තමයි උලුප්පල පෙන්වන්නට යන්නේ. වේදනාව, කලකිරීම, තෙහෙට්ටුව, බැරිභාවයේ දුන්න දඬුවම් කියපු වචන, මේව තමයි එකින් එක මතක් කරලා දෙන්නේ අතීතයට යනකොට. එinse දැන් අර හොඳයි කියපු දේවල්, ලස්සනයි කියපු දේවල්, වටිනවයි කියපු දේවල් ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් විච අවස්ථාවන්, දිනු විච අවස්ථාවන්, මේවා ඒ විදියටම වෙයිට් එකක් දෙන්නේ නැහැ. එinse රතනනම් මේ තාත්ති පුතේ දුවේ ඔබේමගේ ජීවිතය ආපස්සට යනකොට කවදා හරි පරිස්සමෙන් යන්නට ඕනේ. සමහර වෙලාවට මේ අපේ පුතාලා දුවලා වුණත් ඒගොල්ලෝ නිරන්තරයෙන්ම ආපස්සට යනවා. හැබැයි ආපස්සට යන්නේ ජීවිතේ ගොඩ ගන්න නෙමෙයි, දියුණු වෙන්න නෙමෙයි. මට අහවල් පුද්ගලයා අහවල් දේ කරා, අහවල් පුද්ගලයා මේ විදියටයි සැලකුවේ, අම්මා තාත්තා මේ විදියටයි සැලකුවේ, ගුරුවරු මට මෙහෙමයි කිව්වේ. දැන් මේව ටික කියන්න තමයි අපි අතීතයට යන්නේ. එහෙම ගිය දියුණු විච්ච කවුරුවක්වත් නැහැ. ඒස ජීවිතේ ඔබට මට අතීතයට යන්න පුළුවන් අවසරය තියෙනවා. හැබැයි අතීතයට ධනාත්මකව යන්නට ඕනේ, සුභවාදීව යන්නට ඕනේ. මේ හැම අතීත ධනාත්මක ඍණාත්මක අත්දැකීමක්ම දැන් මේ මොහොතේදී සිදුවිච්ච ප්‍රශ්නේ තිබිච්ච මානසිකත්වයෙන් බලන්නේ නැතුව, අපි කියනවා ඒකට රිමෝට් කන්ට්‍රෝල් තෙරපි කියලා එකක් තියෙනවා. ඒ සමහර වෙලාවට අපි මේ තෙරපි එක කරද්දී මේ පුද්ගලයාට ඒ තියෙන ස්වභාවය මවා ගන්න දෙනවා. අතීතයේ තුල සිබිච්ච ස්වභාවය හරියට අපි ෆිල්ම් හෝල් එකකට දාලා ඊට පස්සේ ඒකට මේ මොහොතේදී යාගේ අතට දෙනවා රිමෝට් කන්ට්‍රෝල් එකක්. ඒක මේ ඔක්කොම උපකල්පනය, මේ ඔක්කොම චිත්‍ර රූපමවල යව හෝල් එකකට දානවා. දාලා යා ඉඳ ගන්නවා, රිමෝට් කන්ට්‍රෝල් එකක් අතේ තියෙනවා. දැන් මේ මොහොතේදී යාගේ ප්‍රශ්නය ලකුවට ස්ක්‍රීන් එකේ පේන්න යනවා. දැන් ප්‍රශ්නය පේනවා, ශබ්දය ඇහෙනවා, වේදනාව තියෙනවා, පරිසරය පේනවා, මේ ඔක්කොම ලොකු ස්ක්‍රීන් එකෙන් පේනවා. එයාව ටිකකින් මොකද කරන්නේ? එයාට අවසරය දෙනවා ඒක මෙච්චර ලොකු බැරෑරුම් ප්‍රශ්නයක්, වේදනාව දුන්න ප්‍රශ්නයක් දැන් අර අතේ තියෙනවායි කියන රිමෝට් එකෙන් එයාගේ මනසෙන් දැන් කියනවා හිමීට ඒක පස්සට ඈතට අරගෙන යන්න කියලා. අරගෙන ගිහිල්ලා ඒක පුංචි තිතක් විදියට හදාගන්න. ඊට පස්සේ පුංචි තිතක් විදියට හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ කියනවා දැන් ඔබට මොනවද පේන්නේ? ඒ පුංචි තිතේ මොනවද ඔබට ඇහෙන්නේ? අර තිබිච්ච වේදනාව, අර තිබිච්ච ඒ කර්කශක භාවයේ තාම ඒ තිතේ පේනවද? එතකොට ගොඩක් වෙලාවට මනස හඳුන ගන්නවා නැහැ, මට ඒක දැන් එහෙම තිතක් ආකාරයෙන් තිබුණට ඒක මට පොඩ්ඩක්වත් ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, පෙනෙන්නෙත් නැහැ. දැන් මනසට මේක දාගත්තට පස්සේ මොකද කරන්නේ? ආයෙත් එයාට කියනවා දැන් ඔබේ අතේ තියෙන රිමෝට් එකෙන් දැන් ඔබ ආයෙත් මේක හිමින් සීරුවේ ඉස්සරහට ගේන්න කියලා. හැබැයි ඉස්සරහට ගේනකොට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ අර පින්තූරයේ එහෙමම පෙවුනට, ඒ ශබ්ද එහෙමම දැනුනට මේ මනසට එක වේදනාකාරී නැතුව යනවා. මේක තෙරපි එකක්.
එනිසා මේක ඔබට මට gedara indala කරන්න පුළුවන් එකක්. එනිසා ප්‍රශ්නය ලොකු කරලා ලොකු කරලා ලොකු කරලා ලොකු කරලා ඒක තව දුරටත් වර්ධනය කරනවට වඩා මේ ප්‍රශ්නය පොඩි කරලා පොඩි කරලා පොඩි කරලා පොඩි කරලා ඔබට ඇහැට පේන්නේ නැති ගානට ගෙනිච්චට පස්සේ ඔබට කනට ඇහෙන්නේ නැති ගානට ගෙනිච්චට පස්සේ ඔබේ මනස ඇතුලේ මේ ප්‍රශ්නයට ජීවත් වෙන්න ඉඩක් ඉනිසා ජීවිතේ මෙවැනි අත්දැකීමක් ඔබ ලබලා ජය ගන්න. ප්‍රශ්න තිබුණා කියලා අයිති කරගන්නේ නැතුව ප්‍රශ්නේ විසඳ ගන්න. ඔබ සියලු දෙනාට ජීවිතේ